හිත් පොදයට හහිනියට හැකුම් වරුසා ඇද හැලෙනවිට නුඹෙ සුවද මට ඔන හොමක් අරන් ඒවි දෝමගේ සූහදේ. අම්මගේ වියෝවත් එක්ක දහම් සට ජීවිතයට මහොර දෙන්න තවත් හිතට සව අවශ්‍ය වුණ. ඒකට ලිනාරක පවුඩෙන් වගේම මදීශගේ අම්මත් ඇටලොකු පිටිවහලක් හුණ පෙරවාසනාවකට වගේ අම්ම අහිමියෝනත් දහම්සට අම්මල දෙන්නෙක්ගේ ආදරයක්ත් තාත්ෙකුගේ රැකවරණයක් නොවාඩුවම ලැබුණ ඒ වගේම ලිනාර වගේ අවංක මිතුරියකුත් දුරින්නද නෑයට තවමත් ආදරය කරන එනාශ්ද දහම්සග ජීවිතෙට ලොකු ආශිර්වාදයක් වොන. අම්මගේ හත්දව ස්තානනි කටයුතු සියල්ල පොහොම පිළිවෙලට සරලව නිමා කරන්නත් ඕන් දුන්න සහයෝගේ මෙදෙකයි කියන්න දහම් සට වචන නෑ. පුංචියට රාමු කරලා තිබුණු අම්මගේ පින්තූරෙ දෝතින්ම බදාගෙන දහම්සයි කිබින්දෙ කාමරේ වැල්ලැඳට බරවෙලා. හයන් කොහුම යන්න්නම යන්න කියාද කියම් මට තාමත් හීනයක් වගේ අම්මේ කවදාවත් අපට පේන්න පෙන්නවල් පෙත්තක්වත් නොබී පෝයාට පොප අමාරුවක් ඇවින්න ඇතිවුණා කියල මං කොහොම විශ්වාස කරන්න දම්මේ. දහම් සට තමත් අම්මගනික් මෙයාම හීනයක් වගේ. කවදාවත් අතපපයරිදෙනවා කියල පැත්තකට වෙලා හිට පුනැති අම්මා. නැතිපාලුව තනිකම ඇගේ හිතර සුවිසල් හිෙරසක් එක්කෙරුවේ නිතතින්. ඉහ ඉත්තරින් වාඩි වෙලා මේ වැටෙන කඳරු පිසින්නවත් වච්චනයක් දෙකක් සද්‍යෙන් කියලා බනින්නවත් අදය නැති බවදන්න හින්දම ආයයාය අලුත්වන මේ දෑස්වල කඳුළු දහම්ස වාාවගත්්‍ය පුදුමාකාර වේතනාවකින්. දම්ස ඒ මතේශ, තවමත් ඔහු හොඳින්ම සෝවී නැත. නමුත් ඔහුගේ ඉල්ලීමට දැන්න ඔහු ඉන්නෙ රෝධ පුටෝකට බරදීය. හ හෙමිහිට කාමරේ තොරරෙත මෑත් කර ඇතුළට මැවිත් ඇයිලඟ න අතරවේදී මතීෂයගේ කඳුලු දැක්කේ ආයෙත් අන්නට මත මතීෂෑගේ හිස පහත් කර ඔහුගේ පප්පුොට ලන්කර ගනිමින් නැහුවා මංකයනෑ අම්මවාමතක කරන්න කියලා ඒත් මැනික මෙහෙම අ්ඩන්න එපා මටත් දුකයි ඔයා මෙහෙම අ්ඩන වදකිත්්දේ මතිීශ වේතනාවෙන් කිෙව්වා අහමෝ මතක් වෙනවා මතීෂ ද හම්ස හඩුම් රව කෙවේ හිස නෝස්සාමයි මට තේරෙනව මැනික ඒත් ඔයා දැන් හිත හතාගන්න ඕනෙ අර පොඩිියුන් දෙන්නම් පවුනෙ යාලට දැන් අම්ම ඔයා එතුකට ඔයා මෙහෙම ඇඩුවම හරිතා ඇත්ත ඔහු කියන ලෙසම දැන් අගිගෙත් මල්ලිකෙත් අම්ම තමාය ඕන්න බලාගතයත්ය තමාය ඉතින් දැන් කඳුලට ආයුගෝවන් කිවයුතුමය. නැත් නම්ගතේ සවිය කෙසේ වෙතත් හිතේ සවිය නැතිවෙනවනො අනුමානයි මොනාවනත් මං ඉන්න ඔයාට මං ඉන්න කල්ම මතීෂ කිිව ඇගේ කොපුලක් සීරුවට පිරිමදිමින් අන ඉතිං ඔයා කියනේවා දහම්ස කිව්වෙ කෙදිරින් ලක් බඳුව අම්මට මොනාවන අද මන්ද මතේ දහම්ස කිව්ව වේදනාවෙන් අම්මට කාලෙකින්ද ලොවයි පප්පුව අමාරුව තිබුනද දහම්ස. මතිී ශැහව දෙෙගිඩියාවෙන් වගේ ඇයි මතේෂ එහෙමැහවේ නැහැනැහැ මන් නිකං එහෙමහැුවේ මතීෂ දැනුන ඔහුගේ වචනයෙන් ද හම්ස ඩිගක් කලබල වනා කියලා එතැනෙන් එහට ඇගෙන් මුකුත් අහනෙක සුදුසු නැහැ කියලා හිතුනු හින්දයි මතිශය කතාව නැවැත්තුවේ අපි දැන් යන්න යන්නේ ද හම්ස මතිෂ කලින් කතාව නවත්තල කිව්වා එතකොටම කෙල්ලගේ මූුණ ආයත් වෙනස් වුනා ඉංඔය මට දුක්කයි මත්දේශ මංගීට අයනවන මැනික මතිීෂ කිවෙ තවත් ඇයවහුට ලංකරගෙන ආ තවදයක් දහම්ස මං නාෂ්ට කිව්වෝ යාලට ඉන්න එයාලගෙරෙන්ට කන්න රූම්ම එක දෙන්න කියලා මතිීශයෙහෙම කියදී දහම්ස දෑස් විස්සල් කර නොහු දිහා බලං හිටිය ඒත් මත්හිෂ ඇයට පුතුමයි ඇත්තටම මතිීශෂගේ වැඩ ගැෙන ං අආය කොළොඹ ගිහිෙන් එනකල් ඔයාල්ලයි හෙයිඉන්න මෙහෙ තනියමින්න්නපා මට නිවනක් නෑ හෙගියාට එතකට හරිද මති ශහරි පුතුම ආදරවන්තයෙක් ඔහු හැම දේම ගැන හොය ලබන්නව එහෙම ආදරයක් ලැබෙන්න පෙරාත්මයක හරි පිනක්තියෙන් නැති ඔහු කෙයාදරේ මෙහෙම තමුන්ස ආයෙන් නැත්තේ ඒ නිසායේ දහම්සට හිතනේ වරක් දෙවරක් නෙවෙයිහට තේරෙන්න්නේ හට මොනා කියන්නද කියලා මගේ ජීවිතෙන්න්න මට අම්මට පස්ස ලෙබිච්ච අටිටම කෙනා ඔයා රත්තර අනමං ආදරෙයි මදේශ දහම්සක්කිෙවය හුගේ දෙපා ළඟ වැටිලා ආදරෙන්නේ දෙපාසිපකනෙමිල් නැකි තින්න ලවයෝ බහම් මුොක්කද කරන්න මේ ස්මම් මග කෙල්ලට නොකර බිඳවල් කාට කරන්නද අනික මම දැක්කපු මෙයා හිල්සක මූුණ දාවත් මතාමතක වෙන්න ඇද හම්ස ව්‍ර්‍යයාතරෙ හැමතාම ඔොයාට ඇත්තමයි මැනිික හමතාතරෙකුටක් මතිශෙහෙම මැගේ දෙවරෙන් අල්ලලා ඇව තමාද්‍රසිට හරවගන්න ගමන් කිව්වෙසිෙනෙ හසින් මේ සෙනෙ හිදෝති අරන් නොබෙමුවට ලන් කරන්න ආතරෙන් අපි හැමතාම එමුව එෙක්ව පෙම්වන්තියේ බැදීයාලින් වට හැමතාම ඔයා ඕනේ ද හම්සා මතශ කිවවෙද හම්සගේ හතක් අරන්සේ පක්්කොට තියාගෙන දහම් සහොදිහා බලන් හිටිය ඇස් වල කඳුරු පුරෝගෙන සීමිත වේදනාවක් හිතේ තියාගෙන අ එක ගන්න එකවරම මතිීෂ ඇවිතර කොඩා පාර්සලයක් දිීගු කෙරවා ඇගේ දඇස තිබුණේ මොකත්ද විමසන බැල්මක් අරන් ඉන්නකොයිතින් මන්න දෙන්නේ මතිීෂ කිවටිගක් තාති ඒවර නම් ඇ හිමිහිට ඒ පා අතින් පාර්සලයක් ගත්තා බලන්න ඉතින් ඔහුට අවනත වෙලා හිසවනුවෑ පාර්සලේ දිග හැර බැලුව පොහොන් එකක් නේ ඇගේ තෑස් විසල් විය ඔහු ඉති ඒත් මතිෂ පට ඇට ඒ ලොකු දෙයක් වනාට මතීෂටයට ඇයට දෙන තෑකක් ඇයි හොඳරැද්ද අනේම නෙමි කත්තර දහම් සට වචන නැතිවන ඔය හගෙන් දුරට කිහාම කොහොමදමං කතා කරන්න මැනිික හෙනකල් වච්චනයක්වත් කතානුකර ඉන්න මට බෑද හංස. මතේෂ කිව්වෙේ හදවත ඇතුළෙන් මෙන හැඟීමෙන්. අනේති හේකයේ නාෂ්ට කියලා ඕක ගෙන්න්න ගත්ති. දැම්මට කොළඹ ගියත් හිතේ සැනසීමෙන් ගිහිං ආව හැකි ඇැත්ත ඇති මන ඉන්න ඕන පිච්ිවිිච්චි. මතීේශ කියදිී දහම්සට හු ගැන තවත් ආදරේ හිතුුණ. වඩ්ඩවාවික්මැට මකිලකටගන්න ඕනේ ඒත් ඉතුරටික නො කියිය හො නිහැනව කල්පනා කරන්නටඋනා අනේඇයින් මතේශය එහෙම කියන්නේ දැන් ඔහු පුංචි වචනයක් යෙව්වත් ඇයට හිතට වාවන්නට බැහැ. මං ඉන්න විදියට කොහොමද ෆොන් හොයාාවත් බලාගන්නේ. මතේෂ කියදි දහම්සට තවත්දුකයි. ඇ හෙම මොහුව වැලදගත්තයේ සෙනහසින්මයි අනේ එහෙම කියන්න එ්පාරත්තරං මටෝයා කොහොම හිටියත් බා ඉන්න පුළුවන් දහම්සකිව්‍යආතරෙන්නේ මුොහුණ සිප ගනෙමෙන් පට තව කොච්චර කාලයක් ඇයිද දන්න ඇද හම්සාරියට නැගිට ගන්න ඉතින් කොහොමදමං ඔයාාව බැදල මහෝ බලාගන්න කියන්න වැනිික මතිශලි වචනවලින් දහම්සගේ හදවත කීරිගැහෙන්න පටන් ගත්තා එහෙම කියන්න එපාව ඒ මට ඔය ොහිවිදිහෙන හිටියත් කමක් නැෑ මට ඔයා බලා ගන්න බැරිනම් අපේ හාදන මොකට දරත්තර දහම්ස හඩ හඬා ඇහවේ එක ඒ ඇයට වගේම ඔහුටත් දුකයි බැඳලා ඇව තමා ලඟිින්ම තියාගන්න මතීෂක මැති නැහැ ඒත් ඇය කැන හොට දුකයි ඇය හඬමින්ම එක එකදේ කියන්නට වොන මතීශක හිතේ ඇයකැනැති ආතරය වගේම අෞවරවයත් අවසින්දවස වැඩියුණ කැහැණයක් ගැන පිරිමියක්ග හිතේ ඇතිවනයේ ආතරයත් අෞරවයත් අති විශේෂයි. ඇය දිනික තමාට හොඳ පිරිදක්වේ කෙන විශ්වාසය මතීෂට දැනෙන්න්න ගත්තේ ඇවදුටුවක් මුල්ම දා පටන්ඥ. අද හිතාය ගැන වෙන තටත් වඩාහතරින් පැදී අවසංඥ හිතේද ගඩියාවක් ඇත්තේ තවමත් ඔහෝ ආවාධිතයකු ලෙස මේ ගේෙවා තමන කාලය නිසාය. එහෙත් ඇය එහෙම හිතන්නේ නැති පවහු දන්නවා.